අවසර ආයදෙමින් සිළුමු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දවසේදී මදවංචිය කණුගහවව ගලවුඩ භාවනා මධ්‍යස්ථානයේ හොංකොන් දේශයේ ග්ලෝරියස් සන්ස් චැරිටි ෆවුන්ඩේෂන් ඒ පදනම මගින් ඉදිකරන්නට කටයුතු සංවිධානය කර තිබිලා ඒ ඉදිකිරීම කටයුතු අවසන් වෙලා ඒ ජලපරණයේ එහෙමත් නැත්නම් ආරෝපණ පාන්ටට අද දවසේදී කණුගහවව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ගේ අයිතියට පත්කිරීමේ අවස්ථාව තමයි මේ ආකාරයෙන් අපි සනීතුහන් කරන්නේ සහ අපේ මෙදවත්ති අධිඥාන
නායක ආම්දන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයන් අවසරයි. ඒ වගේම මෙතෙන්ද සහ සම්බන්ධ වෙලා ඉන්න අපේ මෙදවත්ියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහා ලේකම්තුමිය, ඒ වගේම මේ තුලාන බාර අපේ ගාමිණී දායකතුමිය ප්‍රමුඛ, මේ අපේ පන්සලේ සතර තේරි ඉස්සෙල්ම දායක මාධ්‍යමාත්මක ඥාතිවරුනි, ඒ වගේම අපේ නායක ආම්දෝ සමග කොළඹින් ආපු අපේ සරත් මහත්තය ඇතුළේ සියලු දෙනාමත්, ඒ වගේම අපේ මෙදවත්ියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා වෙනුවෙන් පැමිණි අපේ පොලිසිය මාත්‍රිය ඇතුළු සියලු දෙනාම නියම අවසරයි. මං හිතන්නේ අද දවසේ ඇත්තටම මේ කටයුතු දිහා දැක්කාම මෙතන මටත් ඇරි සතුටු වෙන්නේ අපේ ප්‍රාදේශීය ලේකම්තුමිය. මොකද අපේ නායක හාමුදුරුවෝ මෙදවත්ියේ ධම්මදෝති නායක හාමුදුරුවෝ මේ වැඩසටහන ආරම්භ කළේ මෙදවත්ියේ. මේ උන්නාන්සේගේ ගම. එතකොට තමන්ගේ ගමට උන්නාන්ත ලකූ සැලකිල්ලක් කරලා තියෙනවා. මං හිතන්නේ ඔකත් යම කෙනෙක් දන්නවා මේ වෙනකොට. සෑම පවුලකටම රුපියල් 35000 ගානේ පවුල් 24000කට අපේ නායක හාමුදුරුවෝ සල්ලි දීලා තියෙනවා. ඒ වගේම තමයි මෙදවත්ියේ කොට්ටාසේ ගත්තාම වක්කොගඩු රෝගීන් වැඩිම ප්‍රමාණයක් දැනට අනුරාධපුර දිස්ත්‍රික්කේ වාර්තා වෙන්නේ මෙදවත්ියේ. මෙදවත්ියේ දැනට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ අද දවසේ මේ උරුමතු විශේෂ කටයුතු සඳහා මූල්‍ය දායකත්ව ලබා දෙන, ඒ වගේම අපිට බොහෝ කටයුතු සඳහා මෙදවත්ියේ ජන ජීවිතය පහසු කර ගැනීම සඳහා බොහෝම ආධාර උපකාර කරන අපගේ අනුකම්පාවෙන් කොට්ටාසේට බොහෝ කරුණු කාරණාවලට අපිට දායකත්ව ලබා දෙන කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂතුමන්, ඒ වගේම මහාචාර්ය අතිපූජ්‍ය මෙදවත්ියේ ධම්මදෝති නායක ස්වාමීන් වහන්සේලා අත්සමක අතිගෞරවනීය මහා සංඝරත්නය වෙතට, ඒ වගේම මෙදවත්ියේ ප්‍රාදේශීය මහා එකම් කාර්යාලයේ මූලස්ථාන කළමනාකාරතුමන් ප්‍රමුඛ අපේ නිලධාරීන්, ඒ වගේම මේ සංඝාර ගාමිණී, ඒ වගේම අපේ නායක ස්වාමීන් වහන්සේ සමග පැමිණි දායක පින්වතුන්, ඒ වගේම මගේ ගමේ මගේ නෑදෑ හිත මිත්‍රාදී සියලුසලාගේ මම සදයි. මං හිතන්නේ අපිට බොහෝ වේලාවක් ගන්නට නැති වුණත් මම ස්තුතිවන්ත වෙනවා. නමුත් අපි නවයෝ වියතෙන් වෙන සම්භය දිනේ වසර තම අපි පාවිච්චි කරන්නේ. ප්‍රදේශයේ ඉන්න බොහෝ පිරිසක් මේ පන්සලේ කියන දිනේ වසර තම පාවිච්චි කරේ. එතකොට මේ දිනේ වසර පාවිච්චියට සඳහා නැත්නම් බීම සඳහා සුදුසු නැහැ කියනකොට අපේ ගමේ බොහෝ පිරිසක් පසුගඩු වසනේ සඳහා ගොතු වෙලා අවසන්යි. මොකද මේ ප්‍රදේශවල තියෙන බොහෝ ලිං වල වසර පානයට සුදුසු නැහැ. දැනලෝභ ප්‍රමාණය ඉතා ඉහළයි. ඉතින් ඒක නිසාවෙන් බොහෝ පිරිස් ලකුගඩු රෝගයට ගොතු වුණා. බෝධිසත්වගුණෝ පේත ආදරණීය දුවාදරුවනි, ඔබ අපි හැම දෙනාටම අද ඉතා වැදගත් දවසක්. අටින් ආරාධනා ලැබෙනවා කෙටියෙන් අනුශාසනා. මොකද මගේ අනුශාසනා ටිකක් ටික වැඩි වෙයි කියලා හිතන්න. ප්‍රාමුණත් මම ස්තුතිවන්ත වෙනවා අපේ නායක හාමුදුරන්ට පින්දෙනවා. ඒ වගේම මේ දවස්වල මම දිනපතා පින්දෙනවා උනාලේ දෙවිදේ තවතත් බණ භාවනා කරලා පිළි කියලා. ඒ වගේම මේ අපේ රාම මහත්මයා විශාල විශේෂයක් ලැබුවා මේ සකස් කරගන්න. ඒ වගේම දිශා ප්‍රතිතුමියගේ පූර්ණ අනුග්‍රහය මේ වෙනුවෙන් ලබලා දීලා ගමේ ඇත්තොන සකස් කරගෙන උතුම් නවරාජි උතුම්න බලයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා, වෛර නැත්තේ වේවා, කෝධ නැත්තේ වේවා, භාවිතක ධම්මදීන් වර්ධනය වේවා, ආධ්‍යාත්මික ධම්මදීන් වර්ධනය වේවා, ප්‍රඥාවෙන් වර්ධනය වේවා, නිවන් අවබෝධ වේවා. හන්දනාතම තෙරුවන්. දෝෂයට මත් වෙන්න බැහැ කියලා කල්පනා කරනවා. අපේ ව්‍යාපෘතියේ සිටිය ලක්ෂ්‍යයට ගියන ව්‍යාපෘතියේ ලක්ෂණමයි මේ කමට ලබා දෙන්න තිබේ. ඊළඟට පොහොර ගැනීම සඳහා අපි ආධාර උපකාර කරනවා. ඒවත් පිළිපලාදේ මෙතනත් අපිට පුළුවන් නම් ඒ විදිහට පොඩ්ඩක් අපිම මහන්සියලා කටයුතු කරගන්න ගොඩක් ප්‍රයෝජනවත් වේවි. නැත්තකින් අපිට කවුරු හරි ගෙනත් දෙනකම් ඉන්නවා කියන එක එච්චර හොඳ සංකල්පයක් නෙමෙයි. පාසලේ දේදලම ළමයට පුරුදු කරන්න ඕන එහෙමයි. තමන් ස්වාධීන සත්‍යයෙන් තියෙන සම්පත්තිය බලලා අලුතෙන් හිතලා යමක් කරන්න පුළුවන්. එන එච්චර වික්ෂණය කරන්න ඕන